සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා මරණත්ථය ඕකා සංවදකෝ වියයිසති තී සදා වන්දනීය පූජනීය ලෝකවාසී පින්නන්ත අපේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි අද දවසේ මේ දායකත්වයේ දරන පත්‍ර මුල්ලේ පදිංචි සෙනවිරත්න පවුලේ හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ සූදානම් වෙන්නේ පින්නතුන්ගේ ජීවිතයටත් සහනය සැනසිල් ඇති වෙන්නට හේතු වෙන ඊළඟ මේ ලෝකයේ මේ දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාගේම චිත්තසංතානත් සහනයට නිදහසට පත් කරවන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අපිට සසර ජීවිතයේ පින්නුතුනි විවිධාත්ම භාවවල විවිධාකාරයට ලෝකේ අහන්නට පුළුවන් සෝතායතන ආදිය ලැබෙනවා. දැන් මේ ජීවිතේදිත් අපට ළමා කාලේ ඉඳලා මේ ලෝකේ විවිධ ශබ්ද ශ්‍රවණය කරන්නට අපට කන් දෙකක් එහෙම නැත්නම් සෝතායතන පිහිටලා තියෙනවා. ඉතින් මේ හරහා අපට අහන්න වෙලා තියෙන ගොඩාක් දේවල් දුක ඇති කරවනවා, පීඩ ඇති කරවනවා, ලෝභ දේශ මොහ ආදී කෙලෙස් උපද්දවනවා. නමුත් අපිට යමක් ඇහිලා හිත සැනසෙනවනම් ඒ අහගන්න දේ තුලින් අපට සදාකාලික සැනසීමකට පත් වෙන්නට අවශ්‍ය පරිසරය හදාගන්න පුළුවන් නම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ විතරමයි. මේ ලෝකයේ සියලුම දානයන් අභිභවා ධර්මයේ ඉහළට යන්නේ එතනින්. මොකද මේ ලෝකේ වෙන භෞතික මොන දේ දුන්නත් පින්නතුනි සසර දුකෙන් නිදහස් කරවන්න ඒවට බෑ. මේ දේවල් සංසාරයටම අයිති දේවල්. නමුත් දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමක් කෙනෙකුගේ ජීවිතයට දීම තුල එයාගේ මුළු ජීවිතේම වෙනස් වෙලා සසර දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට උනත් එයා පත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ එදා අඟුලිමාල ඊටාම ප්‍රචණ්ඩ විදියට හැසිරෙද්දී එක වචනයයි දේශනා කළේ. අඟුලිමාලට සිහිපත් කළා මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න. මේ සංසාරය කියන වෙහෙසකාරී ගමන අවසන් කරලා තමන් වහන්සේ ඉන්නේ. ඔබත් ඇයි ඔහොම වෙහෙස වෙවි, තැවිමින් දැවිමින් පිච්චෙමින් යන්නේ ඔබත් නවතින්න. ඒ වචනේ ඒ අඟුලිමාලෙක මුළු ජීවිතෙම වෙනස් කරා. අද දහස් ගණන් ශ්‍රාවකයන්ගෙන් ශ්‍රාවිකාවන්ගෙන් වැඳුම් පිඳුම් ලබන මහරහතන් වහන්සේ නමක්. පටාචාරාවට බුදුරජාණන් වහන්සේ වචන දෙක තුනයි පාවිච්චි කළේ නැගණිය සිහියලව ගන්න. මුළු ජීවිතෙම වෙනස් වුණා. ඉතින් අන්න ඒ වගේ මේ බුදුබණ පදය පින්නතුනි කෙනෙකුගේ ජීවිතේම වෙනස් කරන බුදුබණ පදයක් වෙන්න පුළුවන්. අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ කරනවා, සත්පුරුෂයෝ මහා සත්පුරුෂයෝ කරනවා. ඉතින් අපි ඒ නිසා අද දේශනාවට කල්පනා කළා අපේ හිතවල අපිට මේ ජීවිතයේ ගෙවද්දී අපි කැමති ආකාරයට මේ ලෝකය නැහැ. අපේ හිත කැමති විදියටම දරුවෝ ඉන්නවා නම්, අපේ හිත කැමති විදියට අම්මා තාත්තා ඉන්නවා නම්, අපේ හිත කැමති විදියට තමන් ඇසුරු කරන අය ඉන්නවා නම් හිතට මහා සහනයක්ද නැද්ද? තමන් කැමති විදියට දරුවෝ ටික ඉන්නවා නම් පුදුම නිදහසක්ද නැද්ද හිතට? තමන් කැමති විදියට තමන් ඇසුරු කරන අය ඉන්නවා නම් හිතට මහා නිදහසක්.
නමුත් මේ ලෝකේ එහෙම ස්වභාවයක් නැහැ. දැන් අපේ ශරීරෙවත් අපට ඕන විදිහට තියෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් මේ ශරීරය බලා කියා ගන්නව අවුරුදු يعني ඉපදුණු කාලේ ඉඳලාම වගේ යම් කිසි විදියකට අපේ වැඩ කරගන්න පුළුවන් මට්ටමේ ඉඳලාම දැන් අපි අපේ ශරීරයට ආවතේව කරනවානේ. බඩගිනි කියනකොට බඩගින්න නිවනවා. පිපාසය කියනකොට පිපාසය සංසිඳුවනවා. එක ඉරියව්වකට වාඩුලෙද්දි අමාරු වෙනකොට අපි අනිත් ඉරියව්වට යනවා. අපි මේ ශරීරයේ ලෙඩ දුක් ඇතුණාට පස්සේ බේත් හේත් කරනවා. නාවනවා, දත් මද්දවනවා. නේද? අපි මේ ශරීරයට මොනතරම් ආවතේවකම් කරනවද? 16ක් වගේ. අපි ශරීරයට 16ක් වෙලාද නැද්ද ඉන්නේ? ශරීරයට අපි 16ක් වගේ වහල්කම් කරනවා. ඒ ශරීරයට අපි අවුරුදු 20 30 40 50 60 70 වහල්කම් කරත් ශරීරය අපිට ඕන විදිහට තියෙනවද? ඇහේ ලෙඩ දෙනවා, කනේ ලෙඩ දෙනවා, නේද? හෘදය ආබාධ දෙනවා, සීනි වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා. අපි මෙච්චර සලකන ශරීරෙවත් අපට ඕන විදිහට නැහැ. අපි කැමති විදිහට නැහැ. එහෙනම් බාහිර දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ නේද? ළඟ තියාගෙන සලකන ශරීරෙත් අපට දුක් දෙනවනම් 16ක් වගේ අපි කටයුතු කරන 16ක් වගේ අපි මේ ශරීරය බලා කියාගත්තා. ඒ ශරීරෙත් අපට ඕන විදිහට නැත්තම් ළඟ ඉන්න අය අපට ඕන විදිහට ඉඳීද? එහෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ අපි බලාපොරොත්තු වෙන ආකාරයට ලෝකේ නැති වෙනකොට අපට හරියට ආවේග ඇති වෙනව නේද? මේ ලෝක සත්‍යය අපට ඕන විදිහට දැන් අපි තු ලෝක සත්‍යය නෙමෙයි අවුව වැස්සුණත් බලන්නකෝ. අපි කැමති වෙලාවට පායන්නේ නැත්නම්, අපි කැමති විදිහට වහින්නේ නැත්නම්, වහින වැසත් අපි කැමති වෙලාවට පායන්නේ නැත්නම්, අපි කැමති වෙලාවට වහින්නේ නැත්නම්, අපි අකමැති ආකාරයට දේසුගුණේ කාලගුණේ වෙනස් වුණත් තරහද නැද්ද? තරහයි. එතකොට අපිට අපේ ජීවිතයේ මේ කැමති ආකාරයට ලොව සකස් වෙන්නේ නැති වෙනකොට හිත ඇතුලේ එන ආවේග වගේ. ඒව අපි හිතලා හදා ගන්නවද? හැදෙනවද නැත්නම්? දැන් අපි අකමැති ආකාරයට ලොව හැඩ ගැහෙනකොට අපි හිතනවද දැන් තරහක් ඇති කරගන්න ඕන? එහෙම හිතන්නේ නැහැ. බලන්න ඒක නිකන් ගහක මලක් පිපෙනවා වගේ. ඒක මේ මොනවාදෝ හේතු වගේක් හේතු වෙලා ඇති වෙනවා. අපි අකමැති කෙනෙන් අපුරු වචනයක් කියද්දිම තරහ ඇති වෙනවා. ඒක ස්වාභාවික දෙයක්. ඒක අපි හදාගන්න එකක් නෙවෙයි. ඒ වගේ අපි අකමැති ආකාරයට ලොව සකස් වෙනකොට පින්නතුනි හිතේ ආවේග ඇති වෙනවා. ඒ ආවේගය වැඩි වෙන විදිහට කල්පනා කර කර හිටියොත්, ඒ ආවේගය වැඩි වෙන කාරණාව නැවත නැවත කල්පනා කර කර හිටියොත් ආවේගය ප්‍රබල වෙනවා. අපි තු කෙනෙක් අපට පරුස වචනකින් බැන්න කියලා උන ආවේගය ආවා. ඒ ආවේගය අපි හදාගත්ත නෙවෙයි, ඒ ආවේගය හැදුනා. හැදුනට පස්සේ මොකද වෙන්නේ? අපි අර වචනේම කල්පනා කරනවා. නේද? කෙනෙක් අපි තුම පිස්ස කියලා බැන්න කියලා අපිට. ඉතින් ඒ පිස්ස කියලා බැන්නට පස්සේ ඒක එතනින් ඒ වචනේ අනිත්‍ය ස්වභාවයටපත් වුණා. අපි මොකද කරන්නේ? අපි ඒ ඇතුළාන්තේ මට පිස්ස කිව්වා කියලා කල්පනා කරනවා. එතකොට ආවේගය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එක තැනක් තියෙන ඕනම ආවේගයක් උපරිම තත්ත්වයකට ගිහිල්ලා පුපුරලා යනවා. ඒක වචන වලින් වෙන්න පුළුවන්, ක්‍රියාකාරකම්කින් වෙන්න පුළුවන්. එතන ආවේගවල ප්‍රතිඵල තමයි ප්‍රාණඝාත, දත්තාදාන, පරුස වචන කියන්නේ. ඊට පස්සේ තමන්ට දුක පිනිස. ඒක ඇහෙන අයට දුක පිනිස නේ. ඒකට මූණ දෙන කෙනාට දුක පිනිස. දෙපාර්ශ්වයටම දුක පිනිස. ඊළඟට දුක් විපාක ලබා දෙනවා. පසුතැවිල් ඇති කරවනවා. එතකොට මේ හිතේ අර ගහින් ගෙඩියෙන්නා වගේ ඇති වෙන මේ ආවේග යම් ධර්ම ස්වභාවයකට අනුකූල ඇති වෙන මේ ආවේග අපි පාලනය කරගන්න ඕන. මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය ආවේග පාලනයට බේතක් වගේ. දැන් අපිට වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මට හොඳටම තරහ යනවා කියලා බෙහෙත් ගත්ත කියමු. ඒ මනෝ වෛද්‍යවරු ඉන්නවනේ. නමුත් ඒ ආවේග පාලනය తాවකාලිකයි. අපිට ඕන සදහටම මේ වයින් අයින් වෙන්න. අන්නේතරදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඖෂධය හරි වටිනවා. අද අපි දේශනා කරන්නේ ආවේග පාලනය කරගන්න පුළුවන් දේශනාවක්. ආවේග පාලනය වෙන දේශනාවක්. මොකද්ද මේකේ මාතෘකාව? මරණ සංඥාව. ඒක අසුබ දෙයක්ද? සාමාන්‍ය ලෝකයාට මරණ සංඥාව අසුබ දෙයක්.
අපිට කුසල් ගංගාවක් උපද්දවන වැඩපිළිවෙල. මේ ලෝකේ යමක් මෙනෙහි කළ පිණිතුර අපට හරියනවනම්, අපි ආවේග පාලනය වෙනවනම්, අපි සුගතියටත් යනවනම්, අපේ ගුණධර්ම වැඩෙනවනම්, ඒක අපට විශාල ලාභයක්ද නැද්ද? විශාල ලාභයක්. සාමාන්‍ය ලෝකයාට මරණ සංඥාව බය උපද්දවන, දුක උපද්දවන දෙයක් වුණාට ධර්මයේ තුල ඉන්න කෙනෙකුට මරණ සංඥාවේ වෙන වාසි තමයි අද අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මරණ සංඥාව හදවතේ තියන් ජීවත් වෙන්න. හදවතේ තියාගෙන ජීවත් වෙන්න කියලා. මොකද ඒකේ විශාල වාසි වර්ගයක් වෙනවා. අද දේශනාව කරගෙන යද්දී පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වාසියක්ද අවාසියක්ද කියලා. පළවෙනි කාරණාව තමයි පින්නතුනි මේ මරණ සංඥාව හිතේ ඇති කරගත්තම අපට ලැබෙන ප්‍රධාන ලාභ තුනක් තියෙනවා. එකක් තමයි විසුද්ධි මාර්ග අටුවාවේ දේශනා කළ තියෙනවා සතිය බලවත් කරගන්න පුළුවන්. දෙවෙනි එක සංවේගය බලවත් කරගන්න පුළුවන්. තුන්වෙනි එක ඥාණය බලවත් කරගන්න පුළුවන්. මරණ සංඥාව හිතේ ඇති කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ මරණ සංඥාව කියලා කියන්නේ. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. ඒක හැඟීමක්, හිතේ උපදින. හිතේ උපදින ආදරය, තරහ කියන්නේ හැඟීම්නේ. ඒ වගේ සංඥාවක් කියන්නේ හැඟීමක්. ඒතරම් මරණය ගැන හඳුනා ගැනීම තමයි මරණ සංඥාව කියන්නේ. මරණය මොකද්ද? මරණය වෙන්නේ කොහොමද? මරණය සිද්ධ වෙන්න බලපාන්නේ මොනවද? ඔන්න ඒ වගේ මරණය ගැන අපි හඳුන ගන්න ඕන. මේ මරණය ගැන හඳුන ගන්නකොට පින්නතුනි ජීවිතයේ අවිනිශ්චිත ස්වභාවය. මේ මොහොතේ මේ අපි දේශනා කරන වෙලාවේ පින්නතුන් බණ අහන වෙලාවේ මේ ලෝකේ කී දෙනෙක් මරණයට පත් වෙනවද නැද්ද? එක්කෙනෙක්ද, දෙන්නෙක්ද, දහ දෙනෙක්ද, සිය දෙනෙක්ද? නේ, මිනිස්සු විතරනේ ත්‍රිසන් සත්තුත් ගත්තොත්. එහෙනම් මරණ ධර්මතාවය කියන්නේ මේ මොහොතේ ලෝකේ සමහර සත්‍ය අත්දකින්න එකක්. එහෙනම් අපේ ජීවිත හරීම අවිනිශ්චිතයි. ඊළඟ මොහොතේ මොනව වේද කියලා අපට කියන්න බෑ. ඊළඟ මොහොතේ අපිට මොනව වේද කියලා කියන්න බැරියයි. හුස්ම ගන්නෙ තමන්ද නැත්නම් ඒක සිද්ධ වෙනවද? හුස්ම ගන්නෙ තමන් කියලා හිතනවා නම් රැයට හුස්ම ගන්න අමතක වෙනවනේ, නිදාගත්තා නේද? හුස්ම ගන්නෙ මම නම් රැයටද නිදාගත්තට පස්සේ ඕව මතකද? එහෙනම් මැරෙන්න ඕන. දැන් උදේ ඉඳලා මේ මොහොත වෙනකන් අපි හිත හිත හුස්ම ගත්තද? ඒක වෙලා. දැන් කීයක්ද නේද මතක් වුනේ? මං හුස්ම ගන්න කෙනෙක් කියලා දැන් නේද මතක් වුනේ? එතකොට හුස්ම ගන්න එක මම කරන එකක් නෙමෙයි. ඒක මේ කය ඇසුරු කරගෙන සිද්ධ වෙන දෙයක්. හදවත වැඩ කර ගන්නවද, හදවත වැඩ කරනවද? තමන් හිතලා හදවත වැඩ කරනවද? කියන්නේ කුස්සිය ඉඳගෙන පොල් ටිකක් ගන්න වගේ, ඉදලක් කරගෙන අතු ගන්න වගේ, අපි මේ හදවත වැඩ කරනවද නැත්නම් හදවත වැඩ කරනවද යම් කිසි හේතුවකට අනුකූල හදවත වැඩ කරනවා. අන්න ඒකයි බයానක. මේක මම කරන දෙයක් නම් දැඩි අවධානයෙන් ඉඳලා මේක දිගටම කරගෙන ඉන්න පුළුවන්. හුස්ම ගන්න එක මම නම් කරන්නේ ජීවිතේ රැක ගන්න, හැමතිස්සෙම හුස්ම ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. මේක මං කරන දෙයක් නෙවෙයි. හදවත වැඩ කරනවා හේතුඵල ධමයකට අනුකූලව. මේක මම කරන දෙයක් නෙවෙයි. දැන් ශරීරයේ ලේ ගමනා ගමනයක් වෙනවා. ඒක අපි කරනවද නැත්නම් වෙනවද ඒක? ඒක වෙනවා. නාඩි වැටෙන එක. බලන්න මේ ශරීරය ගත්තට පස්සේ මේකේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. එහෙනම් මේවා සිද්ධ කරන්නේ මම නෙවෙයි නම් ඊළඟ මොහොතේ හුස්ම වැටේ කියලා අපිට කියන්න පුළුවන්ද? ඇයි මම නෙවෙයි කරන්නේ? හදවත වැඩ කරවන්නේ මම නෙවෙයි නම් ඊළඟ මොහොතේ මේක වැඩ කරයි කියලා මට කියන්න බෑ. කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. මොලේට ලේ යන එක මම නෙවෙයි නම් කරන්නේ ඊළඟ මොහොතේ ලේ යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ රෑට අපි නිදා ගන්න යනවනේ. නින්දට යද්දී අපිට පොඩි බයක් ඇති වෙන්න ඕන. ඇයි? එළි වෙන පැය කීපය ඇතුළත ලේ ගමනාගමන නතර වුණොත්, හදවත වැඩ කරන එක නතර වුණොත්, හුස්ම වැටෙන එක නතර වුණොත්, හුස්ම ගන්නවනේ හුස්ම වැටෙනව නේද? හරි අවිනිශ්චිත අපේ ජීවිතේ. ඒතර හරිම අවිනිශ්චිත ජීවිතයක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ අවිනිශ්චිත ස්වභාවය තේරුම් අරගෙන
මේ අවිනිශ්චිත ස්වභාවය මුල් කරගෙන අපේ ජීවිතේ ඇති කරගන්න කුසල්මය වැඩපිළිවෙලට තමයි අපි කියන්නේ මරණ සංඥාව ඇති කරගන්නවා කියලා. මේ මරණ සංඥාව ඇති කර ගැනීමේ ප්‍රධාන ලාභ තුන මුල් තුන තමයි සතිය වැඩෙනවා, සංවේගය වැඩෙනවා, ඥානය වැඩෙනවා. අපි බලමු මේ මොනවද කියලා. සතිය කියන්නේ මොකද්ද? සිහිය. සාමාන්‍යයෙන් පිනුදුර අපි හිතමු මේ අයාල යන බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියා එක තැනක ගැට ගහලා තියන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? දම් වැලක්, රැහැනක්. ඒ රැහැනේ රැහැන බෙල්ලේ ගැට ගහලා කණුවේ ගැට ගහනවා. එතකොට ඒ සතා මොකද වෙන්නේ? ඒ සීමා විතරයි ඉන්නේ. අන්නේ වගේ තමයි අපේ හිතත්. අර ගමේ ගොඩේ ඇවිදින සතා වගේ. බලන්න කොච්චර يعني ඉන්දියාවට පාව යනවා, ඇමරිකාවට පාව යනවා. නේද? ප්‍රියමනාප රූපයක් ගව් ගානක දුර තියෙන නම් දරුවගේ රූපිකේම දරුව හොයාගෙන හිත යනවද නැද්ද? ආදරය කරන අය කොහේ හිටියත් හිත යනවද නැද්ද? හිත යනවා. එනේ මේ හිත කියන්නේ අන්නේ වගේ විවිධ දේවල් අරමුණු කරගෙන තියෙන එකක්. රූප අරමුණු කරන ප්‍රියමනාප, ප්‍රියමනාප ශබ්ද අරමුණු කරනවා, ප්‍රියමනාප ආදරය ආදී අරමුණු කරනවා, ප්‍රියමනාප රස ආදී අරමුණු කරනවා. මේ හිත හැමතිස්සෙම දුවනවද නැද්ද? ওই දිවිල්ල වෙහසක් නෙවෙයිද Tamanට? නේද? නින්දට යනකම්ම මේක දුවනවා. අපි කැමති කැමති තැන් වලට විතරද හිත යන්නේ? නෑ, අපි අකමැති තරහකාරයෙක් කිනුනේ තරහකාරයා පස්සෙත් හිත දුවනවා. හරිය අමාරුයි හිතට. ඒ වගේ මේ හිත කියන්නේ එක දිගට දුවනවා, දුවනවා, දුවනවා. හරිය වෙහසයි අපට. දුවන හිත අපට ගැට ගහලා තියන්න අවස්ථාවක් ලැබුණොත් දුවන එක නතර කරලා ලොකු සහනයක්. දැන් බලන්න, දැන් දුර බැහැර දරුවෝ එහෙම ඉන්නවනම්, ඔය දරුවෝ දුක් විඳිනවනම්, දරුවෝ ප්‍රශ්න ඇති කරගෙන නම්, ගෙදර නිදහසේ ඉන්න පුළුවන්ද? අර දරුවෝ අරමුණු වෙවි, අරමුණු වෙවි නේද? එතකොට කතා කරනවා, ආපහු ටිකක් ඔන්න තොරතුරු ගන්නවා, ආපහු ඒ තොරතුරු ගැන හිත හිත දුක් විඳිනවා. එහෙනම් මේ හිත හැමතිස්සෙම ප්‍රශ්න පස්සෙමයි දුවන්නේ. සැනසිල්ල ප්‍රශ්නේනේ පස්සේ නෙවෙයි, ප්‍රශ්න පස්සේ. දුව 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 විඩාඩටපත් වෙනවා, තෙහෙට්ටුවටපත් වෙනවා. මේ දුවණික නවත්ත ගන්න පුළුවන් වුණොත් මහා ලාභයක්ද නැද්ද? නේද? ඇවිදලා ඇවිදලා මහන්සි නම් පුටුවක වාඩි වෙනවා. ඒතරොට කයට සැපයි. ඒ වගේ ඇවිද දුවල දුවල මහන්සි හිතට අපි හැම සැපක් දෙන්න ඕන එක තැනක තියලා. අනේ එක තැනක තියන නම් අපි කුසල් අරමුණක මේක බඳින්න ඕන. මරණ සංඥාව කියන්නේ කුසල් අරමුණක්. අනේ කුසල් අරමුණේ හිත බඳින්නේ සතිය කියන සිහියෙන්. එහෙනම් මරණ සංඥාව පුරුදු කරනකොට පින්නතුණි කුසල් අරමුණු වල හිත බඳින සතිය හෙවත් සිහිය බලවත් වෙනවා. ඒ කියන්නේ කුසල් අරමුණු එක්ක හිතට ඉන්න පුළුවන් විදියට බලු පැටියා අර අයාල යන බලු පැටියා කණුවේ ගැට ගහලා තියන්න අර රැහැන උදව් වුණා වගේ කුසලාරම්මන වල හිත බැඳලා තියන්න මරණ සංඥා පුරුදු කරන කෙනා තුල සතිය බලවත් වෙනවා, සිහිය බලවත් වෙනවා. ඊළඟට සංවේගය ඇති කරනවා. සංවේගය කියන්නේ කලකිරීම. දැන් අපි අපිට දැන් අපි කලකිරීම කියද්දිම දැන් අපි දන්න කලකිරීම ගැන තමයි අදහසක් එන්නේ. අපි දන්න කලකිරීම කියන්නේ මොකද්ද? දැන් ආදරය කරන කෙනෙක් වෙනස් වුණාට පස්සේ සමහර අය කියනවනේ මට මුළු ජීවිතේ පාවල ඉන්නේ. මම කලකිරිලා ඉන්නේ. ඒ කලකිරීමද මේ මරණ සංඥාව වැඩුවම එන්නේ? නැහැ. ඔන්න වෙනස අල්ල ගන්න ඕන. සාමාන්‍ය කෙනේ ප්‍රියයන්ගෙන් වෙන්වීම තුළ ප්‍රිය අය වෙනස් වීම තුළ අත්දකින කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීම උපදින්නේ පින්නතුණි මෝහය හින්දා. මරණ සංඥාව තුළ උපදින කලකිරීම ප්‍රඥාව නිසා උපදින්නේ. අරක මෝහ සම්ප්‍රයුක්තයි, මේක ප්‍රඥා සම්ප්‍රයුක්තයි. අරක මෝහයත් එක්ක නැගෙන කලකිරීමක්, මේක ප්‍රඥාවත් එක්ක නැගෙන කලකිරීමක්. ඔන්න බලන්න වෙනස. දැන් අපි හිතමු ආදරය කරන කෙනෙක් වෙනස් වුණාට පස්සේ කලකිරීම තියෙනවනේ. ඒ කලකිරීමට හූල්ලන ගතියක් එනවද නැද්ද? සුසුම්ලන ගතියක් එනවා. ඇස් වලට කඳුළු එනවද නැද්ද? කඳුළු එනවා. ජීවිතේ ජීවත් වුණා ඇති කියලා හිතනවද නැද්ද? මට නම් දැන් ජීවත් වෙලා ඇතුළේ තියෙන්නේ. එහෙම කියවෙනවද නැද්ද? එහෙම කියවෙනවා. සාමාන්‍ය ලෝකයා ප්‍රිය දේවල් වෙනස් වීම තුළ, මිය යෑම තුළ, අතහැරීම තුළ, තමන්ට ඕන විදිහට නැතිවීම තුළ අත්දකින කලකිරීම මෝහයත් එක්ක උපදින නිසා ඇඬෙනවා, කල්පනා කරනවා, කෙට්ටු වෙනවා සමහර අය, කොණ්ඩ යනවා සමහර අයගේ, ඇඬෙනවා, සුසුම්ලනවා හැම තිස්සෙම නිසා අවුවට දාපු බට දණ්ඩ වගේ වේලිල වේලිල ගිහිල්ලා. සාසනික කලකිරීම එහෙම නෙමෙයි.
මරණ සංඥාව තුළ යම් කලකිරීමක් උපදිනවනම් ඒක ප්‍රඥාවත් එක්ක නැගෙන කලකිරීමක් ඒකට ඇඬෙන්නේ නැහැ. සුසුම් ලැබෙන්නේ නැහැ. කෙට්ටු වෙන්නේ නැහැ. කොණ්ඩ යන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕන සාමාන්‍ය ලෝකයා අදකින මෝහයත් එක්ක නැගෙන කලකිරීමත් ශාසනය තුළ මේ මරණ සංඥා තුළ උපදින කලකිරීමත් අහසේ පොළොවේ වගේ වෙනස්. ඇයි? මේ ශාසනික කලකිරීම උපදින්නේ නුවණ ප්‍රඥාව නිසා. එහෙනම් දෙවැනි ලාභේ තමයි මරණ සංඥාව වඩන කෙනාට පළවෙනි එක සිහිය වැඩෙනවා. කුසල් අරමුණු වල හිත බැඳලා තියාගන්න පුළුවන් සිහිය වැඩෙනවා. දෙවැනි එක තමයි ප්‍රඥා සම්ප්‍රයුක්ත කලකිරීමක් හිත උපේක්ෂාවක පිහිටනවා. බලන්න උපේක්ෂාවෙන් මේ ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් නම් කුච්චර වාසියක්ද? උපේක්ෂාව කියලා කියන්නේ මේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයක්. එනේ දරුවෝ ආදරය කළත් සාමාන්‍යයි. දරුවෝ ආදරය නොකරන කාලටත් ඒ වගේමයි. අනිත් අය අසාධාරණකම් කරන කාලෙටත් සාමාන්‍යයි. අනිත් අය සාධාරණකම් කරන කාලෙත් සාමාන්‍යයි. අනිත් අය වටිනාකම් දෙන කාලෙත් සාමාන්‍යයි. හිත සමා يعني හිත සමතුලිතයි වගේ. අර මේ උස් පහත් වෙන ගතියක් නැහැ. ඒක උපදිනව මේ මරණ සංඥා වැඩුවාම ඇති වෙන මේ කලකිරීම තුල අද්දකින උපේක්ෂාව තුල අටලෝ දහමට මුහුණ දෙන්න පුළුවන් ගතිය. අනේ අපි එහෙම හිතක් හදාගන්න ඕන මැරෙන්න කලින්. දැන් මේ වෙනකොට තියෙන්නේ ඇඬෙන හිතක් නා. මේ වෙනකොට තියෙන තරහ යන හිතක් නා. මේ වෙනකොට තියෙන්නේ පොඩි දෙයකට දුක හිතෙන හිතක් නා. හිතක් නා. අද මැරුණොත් ඊළඟ භවෙත් ඔය වගේම ගති ටිකක්ද නැද්ද මතුවෙන්නේ? අපි පෙර ජීවිතවල මැරිලා තියෙනෙත් ඔය වගේම ගති ස්වභාවිකකුත් එක්ක. මේ පොඩි දෙයකට ඇඬෙන, පොඩි දෙයකට තරහ යන ඒ ටික හදාගෙන නෙමෙයි මැරිලා තියෙන්නේ. ඒ නිසා පෙර ගති ටික මොකද වෙන්නේ? මේ කස්සෙත් එනවා, පොඩි දෙයකට හිතරි දෙනවා, බනින්න හිතෙනවා, අඬන්න හිතෙනවා, හිස ඇරුණොත් යන්න හදනවා. ඔය ටිකත් එක්කම මැරුණොත් මොකද වෙන්නේ? ඊළඟ භවෙත් ඔය සෙල්ලමමයි. ආයි සැනසෙල්ලක් කියලා දෙයක් නැහැ. ඒ නිසා මැරෙන්න කලින් අපි මේ අටලෝ දහමටවත් අඩුම ගානේ මූණ දෙන්න පුළුවන් සමතුලිත හිත හදාගන්න ඕන. ඒවට තමයි මේ මරණ සංඥාවගේ භාවනා කරන්නේ. එහෙනම් පළවෙනි එක හොඳට සිහිය වැඩෙනවා. කුසල් අරමුණු වල හිත බැඳලා තබන සතිය වැඩෙනවා. දෙවෙනි එක තමයි හිත උපේක්ෂාවක පිහිටන කලකිරීමක් උපදින ප්‍රඥා සම්ප්‍රයුක්තව. තුන්වෙනි එක ඥානය. මොනවද ඥාන කියන්නේ? මරණ සංඥා වඩන කෙනාට අනිත්‍ය පිළිබඳව ඥානය උපදිනවා. ජීවිතේ ඇති වුණ වගේම වෙනස් වෙලා නැති වෙලා යනවා කියන ඥානය උපදිනවා. දරුවන්ගේ ජීවිත පවා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන ඥානය උපදිනවා. ස්වාමි භාර්යාවගේ ජීවිත ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන ඥානය උපදිනවා. පින්තුනි ඒ අපි සහ අපි ඇසුරු කරන ඒ අපේ ආසන්න චරිත ටිකවත් ඇති වෙලා වෙනස් වෙලා කොයි වෙලේක හරි නැති වෙලා යනවා කියන මේ මරණ සංඥාව නැති නිසා නේද මේ ගොඩක් ප්‍රශ්න නේද? මැරෙනවා දැන් අපි සමහර අවස්ථාවල කියන්නේ සමහර අය ඔය ආරවුල් ඇති කරගනද්දී අපි කියනවා මේ මිනිස්සුන්ට මැරෙනවා කියන එක අමතක කළාද? يعني මැරෙනවා කියන එක අමතක වුණාට වුණොත් තමයි ඔය බොහෝ අවුල් වියවුල් පින්නතනේ. එතකොට දැන් අපිට පුළුවන් නම් අඩුම ගන්න අපේ සමාජිකයෝ ටිකවත් අපි ඇසුරු කරන අපි ඇතුළු සමාජිකයෝ ටිකවත් අඩුම ගානේ මේ ජීවිතයේ අනියත භාවය ගැන යම් කිසි ඥානයක් ඇති කරගෙන ජීවත් වෙනවා නම් يعني තාත්තා මැරෙන කෙනෙක් නේ. අපි තුන් තාත්තට බනින්න හිතාගෙන ඉන්නවා. දැන් තාත්තත් එක තරහ ගිහලා දැන් බනින්න දැන් දරුවෙක් එනවා කියන්නකෝ. මේ දරුවට මගදී සංඥාවක් එනවා තාත්තක් කොයි වෙලේ හරි මැරෙන ඉන්න කෙනෙක් නේ. අර බනින්න හදන්න එන ඒ ආවේගේ පස්සට යනවා. එතකොට අපි තුන් භාර්යාවට හරි ඔන්න සාමියාට අදහසක් වෙනවා බනින්න ඕන කියලා. මෙයා මං කියන දේවල් අහන්නේ හරියන්නේ නැහැ බනින්න ඕන කියලා. එතකොටම සංඥාවක් එනවා මෙයා මරණ සතිය වඩපු කෙනෙක්. මෙයාත් කොයි වෙලේ හරි මැරෙන්න ඉන්න කෙනෙක් නේ. මට කලින් හරි මෙයා මැරෙන්නත් පුළුවන් නේ. එතකොට පිනුතුර ආවේගේ මොකද වෙන්නේ? පස්සට යනවා. ඒ වගේ මේ පෞල් ජීවිතයේක මේ මරණ සංඥාව කියන්නේ පෞල් ජීවිතේ සමගි කරවන එකක්. අපිට සමගි ඕන. භාවනාවකට ගියත් පින්නතුනේ බලන්න දැන් සමහර පෞල් වල ඉන්නවා මේ වැනි මරණ සංඥාවකේ දේවල් නැති නිසා ඇති වෙන ප්‍රශ්න නිසා භාවනාවට ගිහිල්ලා අර කුසල් අරමුණු වලට යන්න බෑ. ඇති වෙච්ච අර කලබල තමයි මතක් වෙන්නේ.
මගේ හිත රිද්දුවා මට බැන්නා ආදි වශයෙන් ඒ කියන්නේ අපි අර ගෙවන ඇසුරු කරන පිරිසත් එක්ක අර ඊටාම සාමකාමී මට්ටමක් මනෝභාවයක් තියෙනවා නම් භාවනාවට ගියත් හරි නිදහස් ඒ නිසා මේ නිවන් දකින්නයි ගෘහස්ත ජීවිතය සාර්ථක කරගන්නයි දෙපැත්තටම මේ 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 මරණය තුළ උපදින මේ ජීවිතයේ අනියත භාවය ප්‍රකට කර ගැනීම ඥාන ඉපදීම හරීම වටිනවා ඊට පස්සේ මේක යනවා මේ ෂණික මරණ දක්වා ඒ කියන්නේ පංචස්කන්ධ විදර්ශනාවටම යනවා මේක සම්මුති මරණවල ඉඳලා මරණ සංඥාව ඊළඟට මේ සංසාර දුක ප්‍රකට වෙනවා මරණ සංඥාව වඩද්දි මරණයේ දුකක්නේ ඊළඟට අනාත්ම ස්වභාවය ඒ කියන්නේ මරණය සිද්ධ වෙනවා කියන්නේ මට මේ ආත්මය මට ඕන විදිහට වශයෙන් ගන්න බෑ මේ ජීවිතේ අනාත්මය ප්‍රකට වෙනවා තව තියෙන පින්නතුනේ මරණය ගැන මෙනෙහි කරන කෙනාගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා ඇයි ශ්‍රද්ධාව වැඩි වෙන්නේ මේ සංසාර ජීවිතේ මරණ දුකින් අපිව ගලවන්න පුළුවන් කාටද බුදුරජාණන් වහන්සේ විතරයි නේද සංසාර දැන් බලන්න බෝධිසත්වයන් වහන්සේට අර සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ උයන්කෙලියට යද්දී ජරාවට පත් වුණ කෙනෙක් දැක්කා නේද ව්‍යාධියට පත් වුණ කෙනෙක් දැක්කා මරණයට පත් වුණ කෙනෙක් දැක්කා එතකොට බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා මේ ලෝක සත්වෝ ජරා ව්‍යාධි මරණ වලින් දුකට පත් වෙලා මේවයින් බේර ගන්න කෙනෙක් නැද්ද ලෝකේ තමන් වහන්සේ ජරා ව්‍යාධි මරණ වලට පත් වෙනවා මේ ලෝක සත්‍ය ජරා ව්‍යාධි මරණ වලට පත් වෙනවා කවුරුත් නැද්ද මේ ලෝක සත්‍ය බේර ගන්න ජරා ව්‍යාධි මරණ වලින් කවුරුත් නැහැ එතකොට මොකද තීරණය කළේ මම්වත් මේ ලෝක සත්‍යෝ මේ දුක් ටිකෙන් බේර ගන්න ඕන කියලා තමයි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා නේද සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ජරා මරණ වලින් ගැලවෙන ප්‍රතිපදාවක් දේශනා කළේ එතකොට මරණ සංඥාව වඩන කෙනාට එනව අදහසක් අනේ දෙවියනේ මම මේ ඉපදීමෙන් මැරෙමින් යන සසර ජීවිතෙන් මාව බේරගන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අසීමිත සද්ධාවක්. ඊළඟට ධර්මය මේ ධර්මයේ තමයි මරණ දුක්වලින් ඉදිරියේදී එන මාව බේරගන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන පින්නතුරි මහා සද්ධාවක් ඇති වෙනවා මරණ සංඥාව වඩද්දි. මොකද මරණ සංඥාව දැනෙන දැනෙන්න මේ මරණ සංඥාවෙන් ගැලවෙන්න මරණයෙන් ගැලවෙන්න මට මඟ පෙන්වන්නේ ත්‍රිවිධ රත්නය. ඊළඟට වීරය වැඩෙනවා. වීරය වැඩෙනවා කියන්නේ ඇයි? ජීවිතේ කෙටිනම් ජීවිතය අවිනිශ්චිතනම් ඒ කෙටි කාලය තුළ පිළිතුරු අපි උප්පරිම ජවයකින් කටයුතු කරන්න ඕන. දැන් සමහර තරුණ සමහර මේ දරුවෝ ඉන්නව ඉගෙන ගන්නවා එසේ කාලය නාස්ති කරන පුදුම විදියට. يعني අපිට මේ පින්නතුන අපේ ජීවිතය අපිට දැනෙන්න ඕන දැන් ඔය තියෙන ඩේටා කාඩ් තියෙන්නේ ඩේටා කාඩ් තියෙන 49ට 99ට තියෙනව නේද ඔය ඩේටා පාවිච්චි කරන්න මොකද වෙන්නේ ෆෝන් කාඩ් එකක් ගමු ෆෝන් කාඩ් එකට අපි හිතමු 99 කාඩ් එකක් දැම්ම කියලා පාවිච්චි කරන්න දවස ගානේ මොකද වෙන්නේ ඕක ඉවර වෙනවා අන්තිමට සතියක්වත් නැහැ අන්නේ ඩේටා කාඩ් එකක් වගේ ෆෝන් කාඩ් එකක් වගේ තමයි තමන්ගේ ජීවිතේ තමන්ට කර්මානුරූපව ලැබිච්ච ආයුෂය අවුරුදු 20 නම් දවස ගාණි ගෙවෙනවා. තමන්ට කර්මානුරූපව ලැබුණු ආයුෂය අවුරුදු 50 නම් ඒක දවස ගාණි ගෙවෙනවා. එතකොට දවස ගාණි මේ ලැබුණු ජීවිතේ ගෙවනවා නම් තියෙන ටික දවස් ඇතුළත තියෙන ටික කාලය ඇතුළත අපි හරියටම දන්නේ නැහැ කොච්චර තියෙනවද කියලාවත්. උප්පරිම ජවයේ කියන සසර ජීවිතේ සැප යහපත් කරගන්න නිවන් දකින්න අවශ්‍ය දේවල් ටික කරගන්න ඕනද නැද්ද? නේද? ඔහේ වැටලී ඉන්න වෙලාවක බණක් අහනවා. ඒ කාලේ එහෙම ගත කරන්නේ නැතුව ඉගෙන ගන්න දරුවෙන් නම් පතක් පොතක් බලනවා. يعني ලැබිලා තියෙන කෙටි කාලය තුළ උප්පරිම ජවයේකින් අපි කුසල් සම්පාදනය කරන්න ඕනේ. අපි ධර්මයේ පැත්තම ගමු. මේ බණ අහන අපේ පින්තුන් කල්පනා කරලා බලන්න මම එහෙම يعني මේ ජීවිතේ මේ අවිනිශ්චිත ජීවිතේ කොයි වෙලේ අවසන් වේද කියලා කියන්න බැරි මේ ජීවිතේ පින්තුන් කල්පනා කරලා බලන්න මේ ලෝකේ බණ අහන පින්තුන් මම කුසල් සම්පාදනයේ උප්පරිම ජවයේකින් කටයුතු කරන කෙනෙක්ද? නැත්නම් මං කාම ලෝකයේ හිර වෙච්ච කෙනෙක්ද? දරුව ගැනම හිත හිත ඉන්නවා කියන්නේ මොකද්ද එතන තියෙන්නේ? කාම ලෝකයේ හිරවීමමයි. දරුව කියන්නේ කාම ලෝකයටයි තියෙක. ආදරයන් ගැන හිත හිත ඉන්නවා නම් ලැබීම් හෝ නොලැබීම් වශයෙන් ඊට කඩම් වලට හිර වෙලා කටයුතු කරනවා නම් මේ මරණ සංඥා වඩන කෙනාට දැනෙනවා මේ ඇසිල්ලකින් මේ ඔක්කොම අහිමි වෙනවා. අපි තුන් පින්නතුනේ
ඔන්න මේ මංගල උත්සවයකට යන්න තියෙනවා. මේ මංගල උත්සවයට යන්න තියෙනකොට අපි හිතමු කුලියට ඇඳුමක් ගත්ත කියලා. තරුණ දරුවෙක් කුලියට ඇඳුමක් ගන්නවා. මේ ඇඳුම අනිවාර්යෙන් දීලා යන්න වෙනවද දෙන්න වෙන එකක්ද නැද්ද? කුලියට ඇඳුමක් ගත්තොත් දෙන්න වෙනවනේ. තමන් ඇසුරු කරන හැම දෙයක්ම මෙහෙමයි. දීලා යන්න වෙනවා. ඒවත් එක්ක ඒවා ලොකුවට අරගෙන ඒවත් එක්ක හැපි හැපි ඇලි ඇලි ජීවත් වුණාට ඔය ඔක්කොම ටික දාලා යන්න වෙනවා. මේ ඇහත් දාලා යන්න වෙනවද නැද්ද? මේ ඇහත් වැහෙනවා ආපු ඇරෙන්නේ නැති විදියට. කන වැහෙනවා කියන්නේ ළඟට ගිහිල්ලා කෝටි ප්‍රකෝටි ගාණක් ඇහුවත් ඇහෙන්නේ නැහැ. මරණ කියන්නේ එහෙම ගන්න නේද? එහෙනම් මේ බාහිර දේවල් විතරන්නේ මේ ජීවිතේ කියන්නේ කුලියට ගත් ඇඳුමක් වගේ දීලා යන්න වෙනවා. එතකොට මෙන්න මෙහෙම ජීවි ස්වභාවයක් තුල අපිට ලැබිලා තියෙන කෙටි කාලය තුල පිණිදු අපි උපරිම වීරයෙන් කුසල් සම්පාදනය කරගන්න ඕන. මරණ සංඥා වඩන කෙනා හරිම ඇක්ටිව්, උදාසීන නැහැ. එයා තියෙන තප්පරෙන් උපරිම කුසලයක් උපදවා ගන්න කටයුතු කරනවා. නෝපං කුසල් උපදවා ගන්න, උපං කුසල් වැඩි දියුණු කරන්න, නෝපන් අකුසල් නෝපදින්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් කටයුතු කරනවා. පිණිතුනි අර දවසක් බුදුරජාණන් වහන්සේ විමසන සාමින් වහන්සේලාගෙන් ඔබ වහන්සේලාට මරණය ගැන දැනෙන්නේ කොහොමද? සාමිනි භාග්‍යතුන් වහන්සේ ඉහළට ගත්ත හුස්ම පහළට හෙලනකම්වත් ජීවිත විශ්වාස නැහැ. අපි අප්‍රමාදී වේ නිසා කුසල් සම්පාදනය කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා එක බත් පිඩක් අරගෙන ඊළඟ බත් පිඩ ගන්නකම්වත් ජීවිත විශ්වාස නැහැ. ඒක ඔප්පු වුණා අපිට දැන් අවුරුදු කීපයකට කලින් අපි අඳුරනේ කම්ම කෙනෙක් අපිට කතා කරලා කියනවා ඒ අම්මගේ මල්ලි අවුරුදු 45 දී නැති වෙලා තියෙන්නේ බත් කන ගම. හිතන්නකෝ බත් කන අතරේ ජීවිතය හැමුණා. කෑම මේසේ. එතකොට ඉහළට ගත් පළවෙනි බත් පිඩ කාලේ ඊළඟ බත් පිඩ කනගමත් අපේ ජීවිතේ තියෙදි කියලා අපිට කියන්න බෑ. මේ හුස්ම හසුරුවන්නේ අපි නෙමෙයි. හදවත හසුරුවන්නේ අපි නෙමෙයි. මේකේ ලේ ගමන ආගමනේ සිද්ධ කරන්නේ අපි නෙමෙයි. නේද? මේක නිකන් ගහක් වගේ කොයි වෙලේ කඩම හැටිද දන්නේ නැහැ. හරිද? වත්තේ තියෙන ගස් ටික දිහා බලලා මේ ගහ අවුරුදු 100ක් තියේ, මේ ගහ අවුරුදු 50ක් තියේ කියලා අපිට සහතික දෙන්න පුළුවන්ද? ඇතුලෙන් කුණු වෙලා නම් හොඳට තියෙන ගහ හිට වැටෙන්න පුළුවන්. අන්න එහෙම අපි ටික කොයි වෙලේ මේ ජීවිත කඩ වැටෙද්ද නැහැ. නේද? සමහර අම්මලා තාත්තලා දරුවෝ දිහා බලාගෙන හිටනවා. අනේ ඉතින් තව ඉතින් කොච්චර කල් තියෙනවද ළමයිට? ඒ අම්මා තාත්තර කලින් ළමයි යන්න පුළුවන්. අපිට මතක් වෙනවා අගලවත්ත පැත්තේ අපේ අරණ්‍යයක් තියෙනවා. ඒ අරණ්‍යේ කටිනේ දැන් අවුරුදු 2කට 3කට කලින් කළ පවුලක් අම්මා තාත්ත කෙනෙක්. දූල දෙන්නම කැම්පස්. නිවාඩුවර ගෙදර ආවා. අම්මට හොරෙන් ගියා දොලේ නාන්න. ආපහු ගෙදර ආවේ නැහැ. අම්ම තාත්ත කොච්චර ඉතින් ඒ දූල දෙන දිහා බලාගෙන ප්‍රාර්ථනාව තණ්හාවෙන් පොදිබඳින්නේ නැද්ද? ඒ අම්ම තාත්තට හීනෙන්වත් හිතෙන්නේ නැතුව ඇති අපි දෙන්නට කලින් දූල දෙන්න ඉස්සර වෙයි කියලා. මේ සුනාමි ව්‍යසන අරගෙන බලන්න. නේද? එතකොට මේ ජීවිතේ මෙච්චර අවිනිශ්චිත අපි තියෙන පොඩි වෙලාවේ පන්සිල් ටික රැකගන්න ඕන. බණ ටිකක් අහන්න ඕන. තියෙන පොඩි වෙලාවේ කුසල උපදවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒකයි කිව්වේ දේශනා කළේ ඇක්ටිව් වෙන්න, ක්‍රියාශීලී වෙන්න, ජව සම්පන්නය, මරණ සංඥා වඩන අය, කුසල් උප්පාදනයට, නරක දේවල් කරන්න නෙවෙයි. ඊළඟට සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා. මරණ සංඥා බහුල වෙන්න බහුල වෙන්න බහුල වෙන්න චිත්ත ඒකාග්‍රතාවය සකස් වෙනවා. මේ සමහර අය ඉන්නවනේ මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන. එහෙමයි ඉන්නවා. මරණයට මූණ දෙන්න හයිය නැහැ හිතේ. මරණාසන්න මොහොත මොකද වෙන්නේ? හිත නොසන්සුන් වෙන, උද්දච්චයට වැටෙනවා. මේ එහෙම සමහරයට එහෙම වෙනවා. මරණයට මූණ දෙද්දි හිත ගොඩාක් නොසන්සුන් වෙනවා. හැබැයි මරණ සංඥාව ජීවිතය හොඳට පුරුදු කරපු කෙනාට මරණාසන්න මොහොත ඒ අභියෝගයට සාර්ථකව මූණ දෙන්න පුළුවන්. ඒක මෙන්න මේ වගේ. පිළිතුර අපි හිතමු දැන් සාමාන්‍ය පෙළ විභාගෙ තිබ්බ මේ කාලේ. දැන් මේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පරණ ප්‍රශ්න පත්‍ර හදාරපු දරුවෝ ඉන්නවා. දැන් විභාගෙට මාස කීපයක් තියා කලින් අවුරුදු වල ප්‍රශ්න පත්‍ර මොකද කරන්නේ? ඒ දරුවෝ හොඳට හදාරනවා. සමහර දරුවෝ ඒව කරන්නේ නැහැ. ගණන් ගන්න නැහැ. මේ විභාගය ඉලක්ක කරගෙන පරණ ප්‍රශ්න පත්‍ර හදාරපු දරුවෝ මේ විභාග ප්‍රශ්න පත්‍රයේ අතට ගත්තට පස්සේ සාර්ථකව මුණ දෙනවා.
හැබැයි මේ ප්‍රශ්න පත්‍රයේට අරම පුරුදු පුහුණු නොවුණු දරුව මොකද වෙන්නේ? අතර ගත්තම් බය වෙනවා. මොකද එයාලට පෙර පුහුණුව නැහැ. අන්‍යයක තමයි මරණ සංඥාව කියන්නේ මරණයට එක අතකින් පෙර පුහුණුවක් වගේ. එනේ මෙයා වේල පහින් හිතනවා මේ මරණ කියන්නේ මොකද්ද? අන්න ඒකට මූණ දෙන්න අර විභාගයට කලින් අර ප්‍රශ්න පත්‍ර හදාරනවා වගේ වෙන්න තියෙන ව්‍යසනයේට මේ මුහුණ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරනකොට ඇති වෙන සමාධිය මරණාසන්න මොහොතේ මෙයාට සාන්ත මානසිකත්වයක් උදා කරලා දෙනවා. අපිට මතක් වෙනවා නා වූනේ අරිය ධම්ම මහා සාමින් වහන්සේ එහෙම. උන්වහන්සේලා මරණාසන්න මොහොතේ කටයුතු කරපු ආකාරයේ බොහෝ සාමින් වහන්සේලා සිහිපත් කරලා තියෙනවා. හරිම සාන්තයි. ඇඬිලි, දෙඬිලි, බයවිලි සමහර අය මොකද කරන්නේ? පෙරේතු වෙනවා කියනවා. ওই තරහින් ඉන්නේ හැම හොඳ නැහැ. වෛරය බලවත් වෙන බරවත් වෙන, ඒ කියන්නේ අකුසල් බලවත් වෙන බලවත් වෙන, රාගය හරි, දේශය හරි මරණාසන්න මොහොත නොසන්සුන් වෙන දින ඊට වඩා ගොඩාක් වැඩි. එතකොට තමයි කියන්නේ බල්ලෝ වෙනවා කියන කළු පාට, අමනුෂ්‍ය වෙනවා කියනවා, ගිනි දැල් පේනවා කියනවා. මරණ සංඥා වඩන අය පෙර පුහුණුවක් තියෙන නිසා එයාලා වේල පහින්ම දැනගෙන මේ අකුසල් දුරු වෙන කුසල් වැඩෙන ප්‍රතිපදාවක ඉස්සරහකට ගියපු නිසා මරණාසන්න මොහොතේ එයාලගේ හිත ශාන්තයි, එකඟයි. සාන්ත මරණයක් එතකොට. ඊළඟට ප්‍රඥාව වැඩෙනවා. ඉතින් මේ වගේ පින්නතුන මේ මරණ සංඥාව වඩන එක, මරණ සංඥාව හැදෑරීම, භාවනාවක් විදිහට පුරුදු පුහුණු කිරීම සම්මුති ලෙස ඉස්සෙල්ලම පස්සේ අපි ෂණික මරණ ගන්නේ පංචපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම වශයෙන් ඉස්සෙල්ල අපි සම්මුති මරණය තුල මෙන්න මේ වගේ ලාභ ගොඩක් ලබා ගන්නවා. සිහිය වර්ධනය වෙනවා, කලකිරීම ඇති වෙනවා, ඊළඟට ඥානය වැඩෙනවා, ශ්‍රද්ධාව වැඩෙනවා, වීරිය වැඩෙනවා, සමාධි වැඩෙනවා, ලෞකික ජීවිතේ සමගිය වැඩෙනවා, මරණාසන්න මොහොතට සාර්ථක මුහුණ දෙන හයිය ඉදට ඇති වෙනවා. ඒ විශාල ලාභ වර්ගයක් තියෙනවා මේකේ. ඊට පස්සේ මරණ සංඥාව වඩන විදිය භාවනාවක් වශයෙන් අපි දැනගන්න ඕන. මරණ සංඥාව වඩද්දී පින්නතුණි අපි ඉස්සෙල්ලම තමන්ගේ මරණ ගන්නේ නැහැ. තමන් ආදරය කරන අයගේ මරණ ගන්නෙත් නැහැ. ඇයිගේ? දුකටපත් වෙන්න පුළුවන්. යෝගාවචරයේ ආදුනික නම් එයා ඉස්සෙල්ලාම කවදාවත් තමන්ගේ මරණේවත් තමන්ගේ ළඟින් අයගේ මරණවත් ගන්නෙ නැහැ. ඇයි? දුකටපත් වෙනවා. තරහකාරයන්ගේ මරණ ගන්නෙත් නැහැ. ඇයි? සතුටටපත් වෙනවා එතකොට. මේ මිනිස්සු මැරිලා යන එක නෑ හොඳ කියලා. මරණ සති භාවනාව ආදුනික යෝගාවචරයේ වඩාදී කවදාවත් තමන්ගේ මරණ ඉස්සෙල්ලා ගන්න හොඳ නැහැ. තමන් ආදරය කරන අයගේ ප්‍රියයගේ මරණ ගන්න හොඳ නැහැ. දුක ඇති වෙනවා, බය ඇති වෙනවා. තරහකාරයන්ගේ මරණ ගන්න හොඳ නැහැ. වෛරය වැඩි වෙනවා. ඉස්සෙල්ලාම මරණ සතිය වඩන කෙනා, මරණ සංඥා වඩන කෙනා ඉස්සෙල්ලාම ගන්න ඕන මොකද්ද? මේ ලෝකේ සිදුවෙන පොදු මරණ. සාමාන්‍ය මේ ලෝකේ සිද්ධ වෙන මරණ ස්වභාවයන් අරගෙන මෙයා කල්පනා කරනවා භාවනාවට ගිහිල්ලා. දැන් සුනාමි ව්‍යසනය තුළ සිද්ධ වෙච්ච මරණ, සමහර නායෑම් තුළ, ගම් වතුර ගැලීම් තුළ, නේද, පාසුකු ප්‍රහාරය තුළ ඇත්තට මරණ නොහිතපු වෙලාවක මරණය සිද්ධ වුණානේ බොහෝ අයට. ඒ වගේ මේ ලෝකයේ තුල සිද්ධ වෙච්ච එහෙම ගිනි කඳු පිපිරීම් තුල විවිධ අය නොහිතපු අවස්ථාවල මරණයට මුහුණ දුන් හැටි පොඩ්ඩක් කල්පනා කරනවා. එතකොට දැනෙනවා මේක පොදු ධර්මතාවයක් බව. අන්න එතකොට තමන්ගේ පැත්තට හැරෙන ලේසි. මරණානුස්සතිය වඩන නවක යෝගාවචරයෝ අන්නේ විදිහට තමන්ගේ හෝ තමන්ට ප්‍රිය අප්‍රිය අයගේ මරණ ගන්නතුව මේ ලෝකේ අතීතයේ ඉඳලා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කොච්චර බලසම්පන්න උත්තමයන් වහන්සේ නමක්ද? ඒත් මරණයටපත් වුණාද නැද්ද? හිතන්නකෝ, තථාගතයන් වහන්සේට ඉරහඳ ස්පර්ශ කරන්න පුළුවන්. දසදහස සක්වලට බලය පතුරවන්න පුළුවන්. ජලයේ ඇවිදින්න පුළුවන්. යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. තෙසැත්තා ඥාන තිබුණා. නමුත් එච්චර බලවත් වූ තථාගතයන් වහන්සේට අවුරුදු 80ක් ගිය කල්හි මොකද වුනේ? මරණ ධර්මතාවය ආවා. එතකොට අපි ගැන අහන්න දෙයක් තියද? පසේ බුදුරජාණන් වහන්සේට, සාරිපුත්ත මහාමොග්ගල්ලාදී උතුමන් වහන්සේලාට, ওই විවිධ රජවරු හිටිය ප්‍රබල රජවරු, ධර්මාශෝක රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, ඒ හැම කොසල් රජතුමා, විදුඩබ රජතුමා, විවිධ රජවරු හිටියනේ.
ඒ හැම රාජරාජාදී අමාත්‍යවරයෙකුටත් මොකදුනේ කියලා කල්පනා කරන්න ඕන. මැරුණා. අපේ මේ ආසන්න 80 ගණන්වල 90 ගණන්වල මේ දේශපාලන ලෝකයේ බලය පතුරවන් හිටපු දේශපාලඥයන් බහුතරයකට දැන් මොකදලා තියෙන්නේ? අඩි 6ක් යටට ගිහිල්ලා. ආ මෙයා කල්පනා කරනවා. එතකොට දැනෙනවා මේක මේ මෙවැනි මහා මහෝත්තමයන් වහන්සේලාටත් මේ වගේ සැප සම්පත් බහුලව තිබුණු විවිධ පුද්ගලයන්ටත් පොදු ධර්මයන් නම් මේක මම හරහා යන එකයි අහන්න දෙයක් නෙවෙයි. ඔන්න ඊට පස්සේ මෙයා තමන්ගේ පැත්තට හැරෙනවා. එහෙනම් මටත් මේ දේ වෙන්න පුළුවන්. නේද? ඇත්තටම අපි යම් කිසි දවසක ලෙඩක් දුකක් හැදිලා gedara leda ඇදක ඉඳලා මරණයට පත් වෙන විදිහේ වැඩ පිළිවෙලක් සිද්ධ වුණොත් එහෙම අපිට කොහොම දැනේද? අපි ඔය හිතන්න ඕන. අපි සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලා අපේ මේ ගමේ රටේ ලෝකේ ඇවිදින අය. නේද? අපි පුංචි කාලේ ඉඳලා මේ ගමේ රටේ ලෝකේ ඇවිදින අයනේ. අපි ලෙඩක් හැදිලා කාමරයකට හිර වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ අපට? ගමේ ඇවිදින්න බෑ අපහු. ගම හීනයක් වෙනවා. රටේ ඇවිදින්න බෑ. රට හීනයක් වෙනවා. වත්තේ පිටි ඇවිදින්න බෑ. එහෙමයි අදටත් ඇති මේ ලෝකේ. මේ රටේ ලෝක විතරනේ පිට රටත් ඇවිදලා. හැබැයි දැන් කාමරයක ඇඳක් උඩ. මේ වෙලාවෙත් ඇති එහෙමයි ඕන තරම්. ඉස්පිරිතාලේක ඇඳක් උඩ හරි. අපි දු ගෙදර කියලා. ඕන දැන් ගෙදර ඇඳ උඩ. දැන් මුළු ගමම හීනයක්. රටත් හීනයක්. ඊළඟට සාලෙට යආගන්න බෑ. කුස්සියට යආගන්න බෑ. ඕන දැන් උඩු බැලේ අතර ඇඳ ඉන්නවා. ගෙදරයි තීරණය කරනවා අම්මා හරි තාත්තා හරි පුතා හරි තරුණ කෙනා හරි ඉස්පිරිතාලට එක්කගෙන යන්න. ඔන්න දැන් ගෙදරින් වාහනයකට දාගෙන ඉස්පිරිතාලට ගෙනිච්චා. දැන් ඉස්පිරිතාලේ ඇඳේ. දැන් ගෙදර හීනයක්. ගෙදර හීනයක් දැන්. යන්න පුළුවන් වේද දන්නෙත් නැහැ, බැරි වේද දන්නෙත් නැහැ. දැන් එයාගේ ලෝකේ අර ඇඳ. දැන් මැෂින් සද්ද ඇහෙනවා, බට ගහලා. හරිද? අපි ඕනතරම් ඥාතීන්ට ඕකුණාද නැද්ද? ICU ගිහිල්ලා නැද්ද? දැඩි සත්කාරයක කරලට ඕන තරම් ගිහිල්ලා තියෙනනේ. මොකද්ද දකින්නේ එතකොට අපි? උඩු බැලිය ඇතට රෙද්දක් ඇඳලා දාලා හතර පැත්තෙම මැෂින් සද්ද එනවා. අමූතු গুপ্ত ශබ්ද නේද ඒවා? බීප් බීප් ගාලා අමූතු গুপ্ত ශබ්ද. බට ගහලා එයාට කතා කරගන්නත් බෑ, ඇස් අර ගන්නත් බෑ. සමහර අය ඇසුත් වහන එක එක ඒවට. ඊට පස්සේ Tamanට අපිටත් දවසක ඕක වෙනවා. Tamanට කියන්න හොඳ නෑ අපි ඕනම කෙනෙකුට. දැන් ඔන්න මෙයා අර උඩු බැලිය ඇතේ මේ දැඩි සත්කාරයක ඇඳක් උඩිද්දි ගෙදර හීනයක්, ගම හීනයක්, රට හීනයක්. ළඟට ඇවිල්ලා බලන කෙනෙක් විතරයි නේද? එහෙම උඩු බැලිය අතර ඉද්දි අපි හිතන්න ඕනේ මට මොනවද මතක්, මට මොනව මතක් වෙයිද? අපි දෙගොල්ලම හිතන්න ඕන. එහෙම තත්ත්වයකට ආවොත් අපි දැරි සත්කාර ඒකකයේ උඩු බැලිය අතර ඉන්න තත්ත්වයකට ආවොත් මට මොනවා මතක් වෙයිද? සුදු කර්ම මතක් වෙයිද? කළු කර්ම මතක් වෙයිද? සුදු කර්ම කියන්නේ හොඳ ක්‍රියා. කළු කර්ම කියන්නේ නරක ක්‍රියා. ප්‍රාණඝාත කළා නැත්නම්, කියන්නේ යම් කිසි කාලයක ඉඳලා සීලියක් සමාදන් වෙලා තියෙනවා නම් අවුරුදු 60 වෙන්න පුළුවන්, 70 වෙන්න පුළුවන්, 80 වෙන්න පුළුවන්, යම් කිසි කාලයක ඉඳලා සිල්වත් හිටියනම් ඒව මතක් වේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක්ක ළමා කාලයේ ධර්මයට එන්න, දැන් තරුණ කාලයේ ධර්මයට එන්න, නැත්නම් මැදිවියේදී ධර්මයට, නැත්නම් ජීවිතේ අවසාන කාලේ හරි ධර්මයට එන්න. මොකද ඒ ධර්මයට ආපු දවසේ ඉඳලා තමන්ගේ ජීවිතේට යහපතක් වෙන්නේ. එහෙනම් අරම පින්නතුන උඩු බැලිය අතර ඉද්දී හොඳ දේවල් කළොත් කරා නම් හොඳ දේවල්ම ආවර්ජනා වෙනවා. නරක දේවල් කළොත් නරක දේවල් ආවර්ජනා වෙන්නේ. ආන්න බලන්න මරණ සංඥා වඩන කෙනා මේව දැන් වේලපහින් හිතනවනේ. එයා හිතනවා මම නම් ඒ අවස්ථාව නරක කරගන්නේ, මගේ අතින් ප්‍රාණඝාත වෙන ඕක මතක් වෙන්න පුළුවන්, ඕක හරියන්නේ නැහැ, මේ වැඩේ මම නවත්තනවා. මම පරුස වචනින් බයිනු සමහර අයට අර දැඩි සත්කාර ඒකකී උඩු බැලිය අතර තනි පංගල මිද්දී ඕව එන්න පුළුවන් ඔළුවට මම පරුස වචන කියන එක නතර කරන්න ඕන. මම මත්පැන් පාවිච්චි කරනවා සැරෙන් සැරේ, මට උඩු බැලිය අතර ඉද්දී ඕක මතක් වෙන්න පුළුවන්. බලන්නේ මරණ සංඥාව වඩද්දිම මෙයා සිල්වත් වෙන අදිෂ්ඨාන ගන්න හැටි. මගේ අතින් කාමිත්‍යාචාර වෙනවා, ඕක මරණාසන්න මොහොතේ මතක් වුණ උඩු බැලිය අතර ඉද්දී කොහොමද ඉවත් කරන්නේ? නේද? මේක නිකන් අර මේ කකුල යනුණු කටුවක් වගේ ඇදලා අයින් කරන්න පුළුවන් නම් කමන්නේ නැහැ. හිතේ ඇනෙන දේවල්, හිතේ නැගෙන දේවල් එහෙම අයින් කරන්න ලේසි නැහැ. එහෙනම් මෙයා වේලපහින් හිතනවා
මේ මරණ සතිය වඩන කෙනා අරම දඩි සත්කාරයකේ දිද්දී මට සුදු කර්මම මතක් වෙන්න හොඳ ක්‍රියා මතක් වෙන්න අද ඉඳලම යහපත් වෙනවා නේද ඉතින් එහෙම දඩි සත්කාරයකක ඉඳලා ගම ගෙදර නෑදෑයෝ ඔක්කොම හීනයක් වෙනවා ඔය ඉඩ කඩන් දීපල වල දැඩි තණ්හාව තියෙන ඇට කොහොම දැනෙනවද පින්නතුනි උඩු බැලිය අතර ඉද්දී නේද මං කියාම නේද ලොකුවක් අල්ල ගනින් දන්නේ නෑ ඊඩම නේද පොඩි කෙනා අල්ල ගනින් දන්නේ නෑ ඊඩම අනේ අර කුඹුරේ වීටික් ගහන්න තියෙනවා කුරුල් වෙලවන්න තියෙනවා මේ මේ වල මේ මැරෙන්න ඔන්න මෙන්න ඒ වලපයයි ගොඩපයයි කියන්නේ ඇයි අපි ඔක්කොම වලපයයි ගොඩපයයි ඇයි එහෙම කියන්නේ ඊළඟ මොහොතින් මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන් වයසක අයට විතරක් කියන්න හොඳ නෑ වලපයයි ගොඩපයයි අපිත් වලපයයි ගොඩපයයි ඊළඟ මොහොතින් මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන් ඔය වලපයයි ගොඩපයයි එක එක කකුලක් වලේ එක කකුලක් ගොඩනේ අපේ ජීවිතෙත් ඒ වගේ හැම මොහොතකම මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන් හරිද වින්නතුනේ එතකොට මරණාසන්න මොහොතේ මෙයා කල්පනා කරනවා මෙන්න මේ විදිහට මෙහෙම දැඩි සත්කාර ඒකකයක මෙහෙම හුදකලා වුණොත් වෙන ගෙදර හරි කොහේ හරි මරණාසන්න මොහොතක මට එවැනි අසරණතා ඇති නොවෙන්න මේ මේ ඉඩ කඩන් සැප සම්පත් මේ වටේ තියෙන ඇලිම දැම්ම බණ අහ අහ මොකද කරන්න ඕන අයින් කරගන්න ඕන කියලා හිතනවා නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනකම තමයි මේ ගිහි ජීවිත ගත කරන අයට ඒ වස්තු පාවිච්චි කරන්න එපා කියලා නැහැ. තට්ටු 10කට ගෙවල් ගැහුවත් කමක් නැහැ. හැබැයි මරණාසන්න මොහොතේ උපාදානයේ නොවන මට්ටමට ධර්මයෙන් අත්හැරීම තියෙන්න ඕන. ස්වාමියා භාර්යාව දරුවෝ හිටිට ප්‍රශ්නයක් නැහැ. මරණාසන්න මොහොතේ හැබැයි Tamanට ඒක අයහපතක් වෙන විදිහට උපාදාන ඇති කරගන්න මට්ටමට ගන්න හොඳ නැහැ. අන්න බණ අහලා සිල් රැකලා භාවනා කරලා ඒවත් එක්ක ඉන්නව හැබැයි ඇතුළේ ඇලීම නැහැ. මරණ සංඥාව වඩන කෙනා ඕව කල්පනා කරනවා නේද ඉතින් අන්න එහෙම පින්නතුනි කල්පනා කරන්නේ නැතුව අර වගේ මරණාසන්න මොහොතකට ආවත් මොකද වෙන්නේ යා බොහෝ දේවල් උපාදානය කරගෙන අඬාගෙන මැරෙනවා ඉතින් ඊළඟ භවයේ කෙනායි කතා කරන්න ඕනද අපි නෑ මැරුණට පස්සේ අපිට මොකද වෙන්නේ අපේ මේ ලස්සනයි කියලා හිතන නේද ශරීරේ නේද ගොඩාක් අය හිතන දේ ඇත්තයි මේ මල් ලස්සනයි කියලා හරිද ලස්සනයි කියලා හිතන ඔය ශරීරයට මොකද වෙන්නේ වයසට ගියා ලස්සනයි කියලා හිතනවද නැද්ද ගොඩක් අය හිතනවා හරිද වයසට ගියා යතර මල් ලස්සනයි හරිද හරි වයසට ගිහින් එහෙම මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරයට මොකද වෙන්නේ මේ කොන්න අර කට්ටියක් ඇවිල්ලා සුදුරෙද්දකින් වහනවා වහලා මේක උස්සලා දානවා ට්‍රොලියකට ওই ශරීරයට ඒක තමයි වෙන්නේ ඊට පස්සේ මෝචරයට අරගෙන යනවා ඊට පස්සේ අවමංගල ශාලාවට අරගෙන යනවා ඊට පස්සේ බොහෝ දේවල් කරනවා නේද එතකොට ඊට පස්සේ ඕක ගෙදර අරගෙන යනවා ගෙදර අරගෙන යද්දී ඔන්න ගෙදර ඥාති ටික බලාගෙන ඉන්නවා අඬන්න පෙරලෙන්න ඊට පස්සේ ඔන්න ඥාතින් අඬන අතරේ ඕක ගේ ඇතුළට ගන්නවා ඇද්දල හතරක් විතර වටේ තියලා දෙකක් තියලා පහන් පත්තු කරලා මල් වඩන් තියලා බල්බ් බැලක් දාලා උඩු බැලිය අතට ඔය කය තියෙනවා ඊට පස්සේ දවස් දෙක තුනයි තියාගන්න ඊට පස්සේ ඕක එළියට දානවා ඊට පස්සේ එක්කෝ අඩි 6ක් විතර පොළවේ යට එහෙම නැත්නම් ඕක දවල අලු කරලා දානවා ගෑස් වලින් හරි කරන්ට් වලින් මොන හරි කරලා ඉතින් ඊට පස්සේ ඕක මහ පොළොව යට මොකද වෙන්නේ වලලෑවනා නේද ඉදි වෙනවා නිල් වෙනවා පණු වෙනවා දිරනවා අස්ති මතු වෙනවා අස්තිත් ගැලවෙනවා හරිද අපි මේ ශරීරය නිසා කොච්චර මේ මරණ සංඥා වඩන කෙනාට රූප මදේ නැති වෙනවා රූප මදේ කියන්නේ රූපේ නිසා මත් වෙලින්න ගතිය එයාට පේනවා මේ ශරීරයට මොකද්ද වෙන්නේ මරණයත් එක්ක ආරෝග්‍ය මදේ සමහර අය මේ නිරෝගී බව නිසා මත් වෙලින්නවා අනිත් අය වගේ නේ මට ලෙඩ නැහැ කියලා මරණ සංඥා වඩද්දි මොකද වෙන්නේ ලෙඩ තිබුණ ශරීරෙත් මැරෙනවා ලෙඩ නැති ශරීරෙත් මැරෙනවා අනේ මදේ මත් වීම නැති වෙනවා සමහර අයට සන්තහන මදේ කියන්නේ සමහර අය හිතන මගේ නහය ලස්සනයි නහය සටහන ලස්සනයි ඇස් දෙකේ සටහන ලස්සනයි ඕක මැරුණට පස්සේ මොකද වෙන්නේ ඉදිමෙනවා පපණම් වගේ ඉදිමෙන්නේ මරණ සංඥා වලදී ඕවත් නැති වෙනවා ඒ වගේ සමහර අය යොබ්බන මදේ තියෙනවා තරුණ කාලේ මේ ජරාවට පත්වන ශරීරයේ එක සන්ධිස්ථානයක් තරුණකම කියන්නේ මරණ සංඥා වලදී මොකද වෙන්නේ යොබ්බන මදේ නැති වෙනවා තරුණකම නිසා මත් වෙන්නේ නැහැ මධ්‍යස්ත වෙනවා
ඒ වගේ පින්නතුනි වර්ණමදී සමහර අය රූපේ වර්ණේ මම රතු පාට කෙනෙක් මම කහ පාට කෙනෙක් කියලා මත්තල ඉන්නවා. ඉතින් මේ කය මරණයට පත් වුණාට පස්සේ නිල් වෙලා අඳුරු වෙලා ඉතින් ඔන්න ඔය විදිහට මොකද කරන්නේ මෙයා මේ තමන්ගේ ජීවිතය ඇත්ත මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතය ගැන අවබෝධාත්මක කලකිරීමක් ප්‍රඥා සම්ප්‍රයුක්ත කලකිරීමක්. දැන් මේ බණ ටික ඇහෙද්දිත් පොඩි වෙනසක් උනේ නැද්ද? මොකද්ද මේ ජීවිතය අන්නේක හිතෙන්න ඕන අපිට. අපි ඔය අවබෝධ නැති නිසා සංසාරයට පෙම් කර කර යනවා නේද? සංසාරයට ප්‍රේම කර කර යනවනේ. ප්‍රේම කියන්නේ ලෝභනේ. ලෝභකම් කර කර භව තණ්හා ආදී ඇති කර ගනිමින් මොකද කරන්නේ? අපිට ලැබෙන මොන ජීවිතෙත් ඔන්න ඕක තමයි සත්‍ය ස්වභාවය. දෙවිවරුන්ටත් එහෙමයි, බ්‍රහ්මයන්ටත් එහෙමයි, සතර පායක සත්තුන්ටත් එහෙමයි. මරණයෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමන්ගේ පැත්ත හොඳට අරගෙන ඊට පස්සේ බාහිරයිගේ මරණ ගැන කල්පනා කරන්න ඕන. බාහිරයි ගැන ඔන්න දැන් පුළුවන් ටිකක් ගන්න තමන්ගේ දුවගේ මරණේ ගන්න ඕන ඒවා. පුතාගේ මරණේ, භාර්යාවගේ මරණේ, ස්වාමියාගේ මරණේ, අම්මා තාත්තගේ මරණ, ආදරය කරන අයගේ මරණ. නේද? ආදරය කරන කෙනා ඉද්දි විවාහ වෙන්න කලින් මැරිලා නැද්ද? නේද? ආදරය කරන සමහර අය ඉන්නවා මේ රටේ විවාහ වෙන්න කලින් පෙම්වතා මැරිලා, විවාහ වෙන්න කලින් පෙම්වතිය මැරිලා. එහෙනම් මේ තමන්ගේ පැත්තේ මරණය දැකපු කෙනා දැන් දකිනවා මේ ජීවිතේ වගේමයි මේ මම ඇසුරු කරන අයගේ ජීවිතත් අවිනිශ්චිතයි. ආන්න යාළගේ මලකඳ ඉස්සරහා දැන් සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවාගේ මරණය ගැන කියනවට අකමැති. එච්චර උපාදානයක් තියෙනවා නේද? කෙනෙක් මරුණට පස්සේ නෑ නෑ එහෙම වෙන්න බෑ කියලා අඬන්නේ. නෑ නෑ මගේ පුතා මරෙන්න බෑ. බලන්න තියෙන උපාදාන නෑ නෑ මගේ පුතා මැරෙන්නේ නැහැ. බොරු කියන්න එපා. මගේ පුතා මැරෙන්නේ නැහැ. පුතා නෙවෙයි, ඒ අම්මා තාත්තත් මැරෙන ස්වභාවයමයි ඉන්නේ. එතකොට අන් අයගේ මරණ අරගෙන, අන් අයගේ මරණය අරගෙන අපට ඒ දුවගේ මරණය පෙට්ටියක තියෙන දකින්න පුළුවන් මට්ටමට අපි හිත ගන්න ඕන. අම්මා තාත්තගේ මරණය හිතින් දකින්න පුළුවන් මට්ටමට ගන්න ඕන. මොකද දවසක අපේ ඇස් ඉස්සරහට ආවොත් ඇත්තටම ඒකට මූණ දෙන්න ඕන. මේ බන්දුල මල්ලිකා මාතාව මූණ දුන්න හැටි දන්නව නේද? පුතාල 30යි ස්වාමියයි. පුතාල 30ක් කියන්නේ කොහොම කොහොම උපාදානයක් ඇති වෙන්න ඕනද? නමුත් එතුමේ ධර්මයේ තුල හිටිය නිසා උපාදානයක් තිබ්බේ නැහැ. මේ බන්දුල මල්ලිකාවගේ එතුමියගේ දරුවෝ 30යි ස්වාමියාගේ මරණය හමු එක සුසුමක් හෙළුවේ නැහැ. අන්න ධර්මයේ ශක්තිය. මේ ආසන්න කාලේ අපිට මේ අපේ ස්වාමීන් වහන්සේ නමගේ තාත්ත කෙනෙක් නැති වුණා. අපි මේ මලගෙදරට වැඩියා. මේ මලගෙදරට වැඩපු වෙලාවේ මේ ඒ පවුලේ තව දරුවෝ හිටියා. අර දරුවෝ අඬනවා, වැළපෙනවා, ක්ලාන්ත වෙල වැටෙනවා. අර ස්වාමීන් වහන්සේ ගල්ගෙඩිය වගේ ඉන්නවා. එහෙනම් අපිට ඇස් පන අපිට පේනවා මේ ධර්මයේ තියෙන ශක්තිය. අර ධර්මයේ තුල පුරුදු පුහුණු වුණ අපේ ස්වාමීන් වහන්සේ එක කඳුලක් හෙලන්නේ නැතුව ගල්ගෙඩිය වගේ ඉද්දී අනිත් කට්ටිය මොකද වෙන්නේ? අඬනවා, වැළපෙනවා, කකුල් බඳන් අඬනවා, ක්ලාන්ත වෙනවා. එනිසා පින්නතුනි මේ ධර්මයේ කියන්නේ තමන්ගේ හිත ශක්තිමත් කරන පිහිටක්. මේ ධර්මයේ පුරුදු කරන අයට එහෙම ඕනම දෙයක් තුල හයියට ඉන්න පුළුවන් මනසක් ලැබෙනවා. මේක හිතට දෙන විටමින් එකක් වගේ. මේ කය පෝෂණය කරන්න කයට විටමින් දෙන්නේ. අන්‍ය වගේ හිත පෝෂණය කරන විටමින් එක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. අනේ ධර්මය මේ අපි මේ කතා කළ ධර්මයේ සහ ඔය විවිධ ධර්ම ස්වභාවයන් ක්‍රම පුරුදු පුහුණු කර කර කාලයක් හිටියොත් අම්මගේ මරණයේදී අඬන්නේ නැතුව ඉන්න පුළුවන්. දරුවෝන්ගේ මරණයක් සිද්ධ වුණොත් අඬන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් මේ බණහන මේ ලෝකෙ පින්නතුන් කල්පනා කරලා බලන්න. ඒ ඕනම තත්ත්වයකට මූණ දෙන්න පුළුවන් හයිය මේ වෙනකොට මං හදාගෙන දින්නේ. හදාගෙන නැත්තම් මොකද වෙන්නේ? නේද? වැලි හින්නිය වගේ අඬන්න වෙනවා. හරිද? ඒ අවදානම අරගෙන අපි එහෙම වෙන්න හොඳ නැහැ. නේද? දුක කියන්නේ සැපක් නෙවෙයිනේ. ඒ නිසා දුක ඇති නොවන විදියට අපි හිත හදාගන්න මේ ධර්ම මාර්ගය හොඳට පුරුදු කරන්න ඕනේ. අපි හිතනවා ගොඩාක් අය මේ වෙනකොට පුරුදු කර කර ඉන්නේ. ඕක තවත් බලවත් කරන්න. මොකද මේ මරණ සංඥාව තුලින් අපිට තේරෙනවා මේක කෙටි කලකින් මේ අපිට මේ ධර්මයේ තුල හැතිරෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්.
නේද ජීවිත හරිම අවිනිශ්චිතයි ඒ නිසා මීටට අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැයකට ආසන කාලයක් දේශනා සිද්ධ කළා අද අපි දේශනාවට තෝරගත්තේ මරණ සංඥාව මේ මරණ සංඥාව කියන අසුබ දෙයක් නෙවෙයි අපිට ගොඩා සුබ කුසල් නේද බොහෝ කුසල් උපද්දවනවා සති සංවේග ඥාන උපද්දවනවා වීරිය උපද්දවනවා ශ්‍රද්ධාව උපද්දවනවා සමාධි උපද්දවනවා නේද ඒ නිසා මේ මෙලොව පරලොව දෙලොවටම යහපත කරනවා නිවනට වේගෙන් අරගෙන යනවා මහා ලාභ වගේක් තියෙන මරණානුස්සති භාවනාව ඒ නිසා මේ එක දේශනාවකින් හැමදේම කරන්න බෑ ඉතින් මේ සම්බන්ධව හොයලා බලලා ශ්‍රවණය කරලා මේ කමටහම් පුරුදු කරන්න විශේෂයෙන්ම පින්නතුනි අන් අයගේ මරණයේදී සහ තමන්ගේ මරණයේදී නොසෙල් වෙන මනසකින් මේකට මූණ දෙන්න පුළුවන් හිත හදාගන්න ඒකේ වගකීම තියෙන්නේ පින්නතුන්ට නේද ඒක තම තමන්ට පැවරුණු වගකීමක් ඕනම දෙයකට ශක්තිමත් මූණ දෙන්නට පුළුවන් හිත හදා ගැනීම වෙන කවුරුනි හදලා දෙයිද දරු හදලා දෙයිද නෑ කවුරුත් හදලා දෙන්නේ නෑ ඒක තථාගතයන් වහන්සේ කරන්නේ අක්ඛාතාරෝ තථාගතා මාර්ගය පෙන්වන විතරයි අපට යන්න වෙන්නේ ඒ නිසා හැම දිනාටම ධර්මයෙන් පෝෂණය වුණ ශක්තිමත් හිත ඇති කරගන්නට සසර ජීවිතේ සූපත් කරගන්න නිවන් දකින්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද දවසේ ධර්ම දේශනාව සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ බත්‍රමුල පදිංචි ශෙනවිරත්න පවුලේ පින්නතුන් හැම දිනාම පින්නතුන් සිහිපත් කළ තින ජුනි මාස 9 වන දිනට ජන්මදිනයේදන ගත් කතුවර චාමින්ද සෙනවිරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් එතුමන්ට මේ උතුම් ධර්ම දානමේ පින්කම හේතු වෙලා බොහෝ අයගේ හිත්වල කුසල් උපද්දවන මේ උතුම් ධර්ම දානමේ පින්කම හේතු වෙලා යම් තා කුසල් රැස් වුණා නම් පින් රැස් වුණා නම් ඒ සියලුම කුසලයන්ගේ ආනිසංස වාරය එතුමාට ආශිර්වාදයක් වෙලා කායික මානසික සුවපත් භාවය ලැබෙන්න තව තවත් ධර්ම මාර්ගයේ තුරලා ගමන් කරන්න දීර්ඝායුෂ ලැබෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත් වී වදාළ අති ගෞරවනීය මහනුවර ඉහගම වාචිස්සර නායක මාහිම පානම් වහන්සේට මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රටට මේ ආසන්න කාලේ විශාල වශයෙන් ධර්ම සේවයක් සිදු කරපු යතිවරයන් වහන්සේ අති ගෞරවනීය මීමුරේ ධම්මවංශ නාහිම්පාණන් වහන්සේට පින්නුතුන් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උතුමන් වහන්සේටත් උතුම් නිවනින්ම සැනසෙන්න මේ පින හේතු වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙපාර්ශවයේම මිය ගියා වූ මුතුන් මිත්තන් දෙමාපිය සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මියගේ සංසාරගත ඥාතීන්ටත් ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෑතකදී මියගේ හිටපු ආදායම් බදු කොමසාරිස් චන්ද්‍රා ජයවර්ධන මහත්මියට ඊරිත් ගුණවර්ධන මහත්මියට ලුවි හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළු මියගේ හිතමිතුරන් හැමදෙනාටම පින් අවශ්‍ය ස්ථානයක පින් බලාපොරොත්තුව සිටිනම් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්මදේශනාමය පිනෙන් අති ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් සාසනමය කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තියත් චිර ජීවනයත් ලැබේවා කියලා පින්තුම් ප්‍රාර්ථනා කරනවා. දරු මුණුබුරන් ඇතුළු සුජීවත් සිටින ඥාති හිත මිත්‍රාදීන්ට ගුරුවරුන් ඇතුළු අප සැමට නිදුක් නිරෝගී සුවයත් අප හැමගේම හිතර නැගෙන්නා වූ රාග දේශ මොහාදී දුරු කර ගනිමින් උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමටත් මේ මහානීය සාරාණීය පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන බත්‍රමුල්ල සෙනවිරත්න පවුලේ හැම දෙනාටමත් ඒ වගේම මේ ලෝකේ බණහන පින්නතුන් හැම දෙනාටමත් සියලුම වැඩ කටයුතු හැම අතකීම සාර්ථක කරගන්නට ධර්ම මාර්ගය පිළිවෙත් මඟ තව තවත් සරු කරගන්නට පුහුදුන් අය වශයෙන් නිපදුනත් අවබෝධයට පත් වූ අය ලෙස මේ ජීවිත ගමන අවසන් කරන්නට අවශ්‍ය ධර්මඥානාදිය සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආදරණීය ධර්ම දේශනාව සංකන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති.
දේශක්ඛයෝ නිබ්බානං